කබළු කතාවට ආදරය කරනවාව පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න ලෑස්ති වෙන්නේ පූජට නිදහස ලැබෙන විදයක් සම්බන්ධවයි. ඉතින් වීඩියෝ එකට යන කලින් ආදරණීය ඉල්ලීමක් කරන්න කැමතියි. ඒ තමයි මගේ වීඩියෝ එක බලලා කුතුහලයක් ඇති වුණා නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න, ඒ වගේම like කරන්න कमेंट कराना शेयर कराना කියලා අමතර ඉල්ලීමකුත් කරන්න කැමතියි. ඉතින් වා දන්නවා ඒ තමයි පූජට හිරේ යන්න සිද්ධ වුනේ වෙන කිසිම දෙයක් නිසා නෙමෙයි ආදරය නිසා. ඉතින් අභිමන්ට අසීමිතව ආදරය කරපු පූජට අභිමන්ගේ ආදරය නොලබනකොට ඒක දරා ගන්න බැරි වුණා. ඉතින් අද වෙනකොට පිස්සන් කොටුවේ ඉන්නත් ඒකට ලොකු හේතුවක් විදියට අභිමන්ට ආදරය කරපු එක ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම පූජා කට්ටියගේ ජීවිතේ අහිමි කරන්නත් හැම දෙයකටම බලපෑවේ අභිමන්ගේ ආදරේ අහිමි වීම නිසා ඇතිවෙච්ච ඉක්මන් කෝපය නිසා කියන දේ නිලපබළු කතාව බලනකොට අපිට වැටහුණා. ඉතින් දැන් ඔයා හොඳින්ම දන්නවා ඒ තමයි පූජට මලින්දගේ මරණය කුරුළු මරණ තත් කරපු එක. ඉතින් මෙන්න මේ දේවල් හරි හැටි ඔප්පු වෙලා තියෙන නිසා පූජට හොඳ වෙනවා කියලා කියන්නේ. පූජට ජීවිතාන්තය දක්වාම හිරේ යන්න කොටක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. හැබැයි ඉතින් පූජ කියලා කියන්නේ හරියටම තමන්ගේ වැරද්දට තවත් කෙනෙක්ව පාව දීලා තවත් කෙනෙක්ව මාට්ටු කරපු කෙනෙක්. ඔයාට මතක ඇති ඒ තමයි සෙන්රිට වෙච්ච දේ. සෙන්රි කියන්නේ පූජ කොච්චර හොඳ මිතුරියක් වුණත් එයාව පවා තමන්ට හිරේ නොගෙහින් ඉන්න භාවිතා කරපු හැටි අපිට පහුගිය දවස්වල දකින්න ලැබුණා. ඉතින් දැන් මේ සිදුවීම් සියල්ල අතරෙම අපිට තවත් එකක් ඉදිරියේදී දකින්න ලැබෙවි. ඒ තමයි ඊළඟ නඩු වාරය ඒ පූජගේ. ඉතින් මෙතනදි පූජට ඉක්මන් සුවය ලැබිලා ඒ නිසා පූජව මරණය දඬනය නියම කරනවා කියන දේ කියන්න මේ උසාවිය කටයුතු කරાવીද නැහැ. ඇත්තටම කියනවා නම් ඉදිරියේදී මෙවැනි දෙයක් වෙන්න පුළුවන්. ඔය දකින්නද සුබද්‍රත් දැන් අසනීපයක් වෙනදලානේ තියෙන්නේ. ඒ නිසා සුබද්‍රා ඇත්තටම පූජට ගොඩක් ආදරය කරනවා සහ පූජට වෛර කරන එක පවා නතර කරලා තියෙන්නේ. මොකද තමන්ගේ දුවත් නැවතත් ජීවත් වෙන්න නිසා මේ දේවල් මතක තියාගෙන ඉඳලා තේරුමක් නැති විදියටයි වැඩ කටයුතු කරගෙන යන්නේ. ඉතින් විශේෂම කාරණාව කිව්වොතින් දැන් සුබද්දට ඇත්තටම පූජ ගැන ගොඩක් අනුකම්පා හිතිලයි තියෙන්නේ. විශේෂයෙන්ම තමන්ටත් හොඳ කරන්න බැරි රෝගයක් තියාගෙන පූජට වෛර කරන එකේ කිසිම තේරුමක් නැහැ කියන දේ සුබද්ද විශ්වාස කරනවා. ඒ වගේම කුරුළුගේ නන්දා කුරුළු ඇත්තටම පූජට වෛර කරනවා කියලා කිව්වට මේ දෙන්නත් එක්ක කතා කරලා බලනකොට මේ දෙන්නත් කැමති වෙවි පූජ නිදහස් වෙනවා නම්. ඉතින් පූජ වරද්දක් නොකර සමාජගත වෙනවා නම් ඒක වටින දෙයක් හැටියට ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ කියන්නේ ඉදිරියේදී උසාවියෙන් මේ සුබද්‍රා මලින්දගේ මරණය ගැන අන්න ඒ නඩුව ඉල්ලාස් කර ගන්නවා. ඒ වගේම තවත් කීප දෙනෙක් කුරුළුට තාත් අහිමි වෙච්ච එකට දඬුවම් කරන්න බලාගෙන හිටියට පූජට දැන් දඬුවම් ලැබෙන්න ඕනේ නැහැ, දඬුවම් ලැබිලි ඉවරයි කියන එක මතේ තමයි ඉන්නේ. ඉතින් හොඳට හිතන්නකෝ මේ හැමදේම ඉවර වෙලා අන්තිමට බොහෝ විට පූජා තමන් විසින් මේ හැමදේම සැලසුම් කළා විදියට ඇත්තටම පොලිසිය විතරක් නෙමෙයි සුබද්‍ර හැමෝම නොමග යවන්න සැලසුම් කරපු දේවල් ඉදිරියට මතක් වෙන්නත් පුළුවන් නිදහස් වීමෙන් අනතුරුව.